ඒ කතාව වැදගත්ටි. හරිද? ඒ කියන්නේ මේ මේක උපමා කතාවක්. ඒ උපමා කතාව තමයි මේ මිනිසෙක් ඉන්නවලු. දැන් මිනිසයාගේ උපන් දිනේට දෙවියන් වහන්සේ තෑග්ගක් දෙනවලු. එහෙමයි. දෙවියන් වහන්සේ දෙන තෑග්ග තමයි හීන හදන මැෂිමත් දෙනවලු. එහෙමයි. හරිද? හීන හදන මැෂිමත් දුන්නා පස්සේ දැන් ඒක මරුනේ ඉතින් ලේසියෙන් හම්බෙන එකක් නෙමෙයිනේ. දැන් මිනිසයා මොකද කරන්නේ? හීන හදන මැෂිමට ලොග් වුණා. දැන් හීන හදනවා. දැන් ඉස්සෙල්ලා බලන්නේ මොකද්ද? යාට ගන්න පුළුවන් උපරිම එකනේ. ඔව්. ඒ කියන්නේ උපරිම සැප විඳින්න ඕනේ ඒවා යන්න ඕනි තැන්, කන්න ඕනි තැන්, ඔය ඔක්කොම හදා හදා බලනවා. ඔව්. හරිද? දැන් මෙහෙම හදා හදා බලනකොට ටික දවසක් යනකොට ඔය එපා වෙනවා ඉතින්. හරිද? දැන් කොච්චර හොඳ වුණත් එපා වෙනවා. ඔව්. ඊට පස්සේ මෙයා මේක ටිකක් අපි කියන්නේ ඇඩ්වෙන්චරස් කරගන්න. ඔව්. හයියෙන් වාහනයක් ගිහිල්ලා පොඩ හප්පලා බලනවා. ඔව්. හරිද? ප්‍රපාතය ළඟට ගිහිල්ලා පෑනලා බලනවා. ඔව්. හරිද? මේ වගේ මේක ටික ටිකක් මේ මේ හීන හදන මැෂිමේ අර අරක ටිකක් අර මේ අපි කියන්නේ ඒක ටිකක් අර 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 සතුට කියන පැත්ත ටිකක් ටික දවසක් යනකොට බෝරින් වෙන නිසා ඒක රිස්ක් එකක් ගන්න අනුසුරදායක පොඩි පොඩි අර ඇඩ්වෙන්චර්ස් කරනවා. ඔන්න ඔහොමම ගිහිල්ලා ටිකක් යනකොට දැන් මේකෙත් ටිකක් අන්තයට යනවා. මැරිලා බලනවා, ලෙඩ වෙලා බලනවා, හරිද? ගුටි කාලා බලනවා. එතකොට දැන් ඔහොම ඔහොම යනකොට මේ ඒකත් ටිකක් යනකොට ඒකත් එපා වෙනවා. එතකොට මේ මෙයා ඊට පස්සේ කරන්නේ මේ මේ දෙකම හරියන්නේ මම මේකෙන් ගැලවෙන්න ඕනි කියලා. ගැලවෙන්න ඕනි කියලා මොකද්ද මෙයා කරන්නේ? මැෂින් එක කඩනවද? නෑ. මෙයා ගැලවෙන්න ඕනි කියලා ගැලවෙන්න ඕනි හිනේ හදාගන්නවා. එහෙම තේරුණාද මම මේ කියන එක? හරි. දැන් ඔය ඔය උපමාවෙන් ඔක්කොම විස්තර වෙනවා. එහෙමයි. නිර්වාණය සහ සංසාරය කියන දෙකම විස්තර වෙනවා. එහෙමයි. එතකොට මිනිස්සෙක් දැන් මේ දැන් මිනිස්සේ කරන්නේ ඕක තමයි. මේ මිහින හදන මැෂිමක් මිනිස්සේට හම්බෙලා තිනවා. මේක දෙපැත්තම ඔව් හින හදා හදා බලනවා. බල්ලා අන්තිමේදී ඌට අමතක වෙනවා. තම මිහින හදන මේ තමයි මේ හින හදා හදන මැෂින් වෙන එකෙන් තමයි මේ හදා හදා බලන්නේ කියලා. සතුට විඳින්නෙත් ඒකෙන්, දුක විඳින්නෙත් ඒකෙන් කියලා. ඒක අමතක කළා මේක වැඩක් නෑ, මේක පැලයන් ඕන කියලා. ඌ මොකද කරන්නේ? තව හිනයක් හදනවා. ඒවකට හීනයක් හදා ගන්නවා අර සතුට පැත්තට. ඔව්. ඒ හීනය ඇදලා ඒ පැත්ත විඳිනවා. වෙලාවකට හීනයක් හදා ගන්නවා අර විදියට දුක පැත්තට හීනයක් හදලා ඒ විදියට විඳිනවා. ඊට පස්සේ මේ දෙකම එපා වුණාට පස්සේ මේ දෙකෙන් ගැලවෙන්න කියලා ආයෙ හීනයක් හදා ගන්නවා. ඔව්. ඉතින් මේකේ තමයි මේ තුනේ තමයි මේ හිර වෙලා ඉන්නේ. ඔව්. එතකොට මේ 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 තුනේ හිර වෙලා ඉන්නගෙන මේකෙන් නිදාසෙන්න ඕනි මොකද්ද කියලා අහුවොත් එහෙමයි. නිදාසෙන්න මොකද්ද කරන්න ඕනි ඉන්දික? මැෂින් එක කඩන එකද? මැෂින් එක කඩන එක නෙමෙයි. මේක හීනයක් බව තේරුම්. හීනයක් බව තෝරගන්න එක. තෝරගත් දැන් හීනයක් බව තෝරගන්න. ගැලවීම ගැලවෙන හීනයක් හදන්න නැතුව නේ. ඔව් ගැලවෙන්න හීනයක් හදන්න නැතුව මේක හීනයක් බව තෝරගන්න එක. එතකොට හීනයක් බව තෝරග ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම තියෙන්නේ අමතක වීම. අර මිනිස්සයා දැන් කාලය ඇතිසිය අර හීන හදන මැෂින් එකට ලොග් වෙලා ඉඳලා මෙයාට අමතක. දැන් ඔබවහන්සේ කියන්නේ ඔබවහන්සේ දනවනේ ලුසිඩ් ඩ්‍රීම් කියලා සංකල්පයක් තියෙනවා. හීන ඇතුලේ ඉඳන් හීන කන්ට්‍රෝල් කරන එක. ඔව්. ඒ වගේ එකක් ඔබවහන්සේ කියන්නේ දැන් ලුසිඩ් ඩ්‍රීම් වල ප්‍රැක්ටිස් කරවන්නේ. නෑ මේක ඉන්දික එහෙම ලේබල් එකක් ගහන්න නැතුව තමන්ගේ පැත්තෙන් දාලා බලන්නකෝ. තමන්ගේ පැත්තෙන් දාලා බලනකොට තේරෙනවා හැම වෙලාවෙම දැන් ඔබ මොකක් හරි මේ විදිහට හීනයක් හදලා තමයි එක්ක සතුට හෝ දුක කියන දෙකම විඳින්නේ. ඔව්. ඕක තෝරගත්තා කියන්නේ දැන් අපි හිතමු දැන් අරයට ආයි මතක් වෙනවා මම මේ හීන හදන මැෂින් එකේ ලොග් වෙලා තමයි මේ මේක මේ ඔක්කොම කරන්නේ කියලා. ඔව්. දැන් ඒක ආයි මතක් වුණා. ඔව්. මතක් වුණා මර කලින් තිබ්බ දැන් අරක ටික දවසක් යනකොට අමතක වෙනකොට ලොකු පීඩනයකටපත් වෙනවනේ. ඔව්. දැන් අර තවම හීනයක් හදනවා මේ ගිහිල්ලා වාහනේ ගිහිල්ලා හප්ප ගන්නවා. ඔව්. දැන් ඔක ටික දවසක් අමතක කරනකොට අර ආයි හැප්පෙයිද හැපුණාම තුවාල වෙයිද ඒක එනවනේ බය එනවනේ. තේරුණාද? දැන් ඔය ඔක්කොම දැන් තේරුණාට පස්සෙත් ඔව් හීන හදන මැෂින් එකක් කියලා ආයි මතක් වුණාට පස්සෙත් ඔව් ඕන හීනයක් හදන්න පුළුවන් නේද? පුළුවන්. ඒක රියැලිටි එක කරගන්න නැතුවනේ. ඔව්. තේරුණාද මම මේ කියන එක?